ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මුලින්ම දකිමු සිරස්තල ඡන්දේ නිරෝධායන නීති ඉදිරි දින දෙකේදී ගැසට් කරන ලකුණු නිරෝධායනයේ වෙන අයටත් ඡන්දය දෙන්න මැකෝගින් ජංගම ඡන්ද පොළවල් රාජාංගනීය පාලනය කළා එහෙත් ඉදිරි දින කිහිපය දැඩි අවධානමින් සිටින්න හමුදාපති ජනතාවකින් ඉල්ලයි මුතියන් කට්ටු රක්ෂිතයේ අතරමං වුණු යාපනීය විශ්වවිද්‍යාලයේ සිසුන් පොලිස් හමුදා මෙහෙයුමෙන් සොයා ගැනේ ඇමරිකාවේ ඉහළම දේශපාලකින්ගේ ව්‍යාපාරිකින්ගේ ට්විටර් ගිණුම් වලට සයිබර් ප්‍රහාරයක් දේශීය ප්‍රවෘත්ති මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉදිරි දින දෙක තුල ගැසට් කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසනවා මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ ඡන්දය පැවැත්වීමට නම් කොරෝනා තත්ත්වය මේ ආකාරයෙන්ම පාලනය කරගත යුතු බවයි මහමැතිවරණයේ තැපැල් ඡන්දයේ 4 වන දිනේද අදයි සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුල පාර්ශ්ව කිහිපයකින්ම අදහස් පළ කෙරුණා මැතිවරණ කොමිෂන් සභාවද මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම කරුණු දක්වා තිබුණා. ඒ අනුව ඉදිරි දින දෙක තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය අද දැනුම් දුන්නා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා මාත්‍ය ප්‍රධානීන් අතර පැවති සාකච්ඡාවට එක් වෙමින් මේ අතර කොරෝනා තත්ත්වය තුල මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස අදහස් පළ කළා. මේ අගෝස්තු 5 වෙනිදාට තියන්න අපේ රට නව සාමාන්‍ය පාලිත කොරෝනා තත්ත්වයකට තියාගන්න ඕනේ දිගටම. අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාසල් තවදුරටත් තත්ත්වය මේ විදියට තියා ගැනීම අපහසු වෙනවා නම් පාසල් වගේම රජයේ කාර්යාලවල අත්‍යවශ්‍ය අය පමණක් ගෙන්නීමේ වැඩපිළිවෙළ අනවශ්‍ය සංචරණ නැවැත්ීමේ වැඩපිළිවෙළ ඒ කියන්නේ ඇඳි රීති දාන්න ලොක්ඩවුන් කරන්න කියලා නෙවෙයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න. කොරෝනා ඉවරයි කියලා ට්‍රිප් ගියා ඇති. තව ටිකක් ආයේ ප්‍රවේශම් වෙන්න කියන එක ජනමාධ්‍ය හරහා තොරතුරු කියන්න කියලා ඉල්ලීමක් කරනවා. අපි නිරතුරුවම ඉස්සෙල්ලු දෙනාම සමග නිරතුරුවම සංවාදයක යෙදෙනවා. ඒකම COVID-19 බලකායක සංවාදයේ යෙදෙනවා. මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන් කියලා අපි දැඩි ලෙසම විශ්වාස කරනවා. නිරෝධායන වෙන පුද්ගලයන් ඡන්දේ ලබා ගැනීම සම්බන්ධයෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළා. දැන් ජනතාව අතර වැරදි මතයක් ගිහිල්ලා තියෙනවා. ඡන්ද විසුවේ වෙලාව වැඩි කරේ නිරෝධායනය වෙන අයට ඡන්ද දාන්න එන්න දෙන්නේ. ඒකෙන් නිලධාරීන් අතර බයක් ඇති වෙලා තිනවා. නිරෝධායනයේ වෙමින් සිටින අයට ඡන්ද දාන්න ඉන්න 4-5 කියනවා නම් අපි කොහොමද වැඩට එන්නේ අපි නිරෝධායනයේ වෙමින් ඉන්න කණ්ඩායම් සම්බන්ධයෙන් වැඩ පිළිවෙල තුනක් අපි සාකච්ඡා කරා එක්කෝ නිවාසවල නිරෝධායනයේ වෙන අයට වෙනම විශේෂිත ඡන්ද පොලක් හදා එහෙම නැත්නම් ජංගම ඡන්ද පොලක් ඇති කරන්න ඒක නිසා අපි කියන්නට ඕනේ ස්වයං නිරෝධායනයට ලක් වෙන අය හෝ දින 14 යටතේ ඉන්න අය සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථාන වලට කැඳවීමේ බලාපොරොත්තු අද සහ හෙට දෙදින තුල තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව පවතින්නේ පොලිසිය ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාල නිලධාරීන්ටයි. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම අද සිදු කෙරුණා. තැපැල් ඡන්දය භාවිත කිරීමේ තවත් අධිරක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේදීද ක්‍රියාත්මක කෙරුණා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද සාමකාමී වාතාවරණයක් යටතේ තැපැල් ඡන්දය භාවිත කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද තැපැල් ඡන්දය භාවිත කිරීම ඉතා ඉහළ ප්‍රතිශතයක් ගෙන ඇති බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී පවසනවා. හිඟුරක්කඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් මෙලෙස සිය ඡන්දය භාවිත කළා. මාතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම 4 වන දිනට අදත් සිදු කෙරුණා. මාතර පොලිස් ස්ථානයේ මින්බ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද ඡන්දය භාවිත කිරීමට විශාල පිරිසක් එක්ව සිටියා. කළුත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීද තැපැල් ඡන්දය භාවිත කිරීම අද සිදු කෙරුණා. දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ඊට එක්ව සිටියා. රාජාංගනයේ කොරෝනා තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ දක්වා හමුවේ ඇත්තේ සමාජයෙන් නොව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආශ්‍රිත ආසාදිතින් පමණක් බව ඒ මහතා පවසනවා. කෙසේ වෙතත් ඉදිරි දින දෙක තුන හතර ඇතුළත අවධානයෙන් සිටිය යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.
කන්දකාඩු ආශ්‍රිතව පුද්ගලයන් 532 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හමු වී තිබෙනවා. මේ වන විට හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 2674ක්. ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 662ක්. 2001 දෙනෙකු සුවය ලබා සිටිනවා. රෝගීන් බවට සැක සහිත සංඛ්‍යාව 150ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඊයේ දිනේදී ආසාදිතයන් 9 දෙනෙකු වාර්තා වුණා. රාජාංගනී තත්ත්වය පාලනය කර අදාළ සීලු දිනාගේ PCR පරීක්ෂණ සිදු කර අවසන් බවද යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ඔව් ඊයේ දවසේ COVID-19 සම්බන්ධයෙන් බැලුවම ශ්‍රී ලංකාව තුල ආසාදිතයන් 9 දෙනෙක් වාර්තාව ලැබෙනවා. ඒ 9 දෙනාගෙන් 8 දෙනෙක්ම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් රැගෙන ආපු අය වුන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යනුත් आसादित्यान හඳුනාගත් ආසාදිතයන් සම්බන්ධ ප්‍රථම පිරිස සම්පූර්ණයෙන්ම හඳුනාගෙන අවසන් දෙවන පිරිසද හඳුනාගෙන තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තුන්වන පිරිසද හඳුනාගෙන ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කර ඇති බවයි හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. රාජාංගනේ තත්ත්වය මේ වන විට පාලනයට අරන් තිබෙනවා. ඒ ප්‍රදේශයේ ගත යුතු ඇසුරු කර අය කියන සම්බන්ධ ඉන්න සියලුම අයලුන්ගේ මේ වෙනකොට PCR පරීක්ෂණ කර ඔවුන්ගේ වාර්තාවත් ලැබිලා තිබෙනවා. කිතුරු දින 4ක් 5ක් ඉතාමත් වැදගත් වෙනවා සමාජය සම්බන්ධයෙන් ගත්තම සමාජයෙන් මේ ගිය අයලුන්ගේ එක්කෙනෙක් හෝ පැමිණේද කියන මේ වෙන විට කන්දකාඩු වලින් ලැබිච්ච කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් උත් ප්‍රශ්නය අපි පාලනයකට අරන් තියනවා කියලා කියන්න පුළුවන්. අද මේ අපි කතා කරන අවස්ථාව වෙනකන් සමාජය තුලින් නොවේ මේ ඔක්කොම ඇවිල්ලා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය හා සම්බන්ධ වෙච්ච අයලුන්ගෙන් පමණයි. හුදකලා අනුව වෙනම පුද්ගලෙක් රටෙන් මේ දක්වා වාර්තා වෙලා නැහැ. මේ අතර ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 2470ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ දක්වා සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 130390ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සේවය කර මින් සිටියදී ආසාදිත වූ යුද හමුදා නිලධාරීන්ගේ පවුල්වල සමාජිකයන් 40 දෙනෙකුගේ PCR පරීක්ෂණ ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේදී සිදු කෙරෙනවා. හිඟුරක්ගොඩ, තමන්කඩුව, මැදිරිගිරිය යන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී කොට්ටාසවල 180 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා හෙට දිනේදී ලැබීමට නියමිත බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පැල්වඬුල්ලට පැමිණි කොරෝනා ආසාදිත නිලධාරියාගේ පළමු සමීපතම ආශ්‍රිතයන් 37 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඊයේ රාත්‍රියේ රැගෙන යනු ලැබුවා. පැල්මඩුල්ල නාරංගොඩ පිහිටි මෙම නිලධාරියාගේ නිවසේ සමාජිකයන් ඇතුළු අවට නිවාස 4ක සමාජිකයන්ද ඊට අයත්. කුරුණෑගල තෝරවතුරු ප්‍රදේශයේ ආසාදිත හමුදා සෙබලාගේ පවුලේ සමාජිකයන් ඇතුළු නිවාස 10ක 40 දෙනෙකු නිවාස තුලම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට කටයුතු යොදා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරමින් සිටියදී ආසාදිතයට ලක් වූ ගල්ල හබරාදුවේ පදිංචි උපදේශකවරයාගේ බිරිඳ ඇතුළු 51 දෙනෙකුගේ PCR පරීක්ෂණ ලබා ගැනීම ඊයේ දිනේදී සිදු කෙරුණා. ඔහුගේ බිරිඳ වන පාසල් ගුරුවරියගේ පළමු PCR පරීක්ෂණයෙන් තහවුරු වූයේ ඇයට වෛරසය ආසාදිතේ වී නැති බවයි. ඇය උගන්වන පාසලද විෂ බීජ හරණයට ලක් කෙරුණා. මෙතර මුඛාවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනිවාර්යයෙන්ම පිළිපදින ලෙස පොලිසිය සහ සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරනවා. පොලිස් නිලධාරීන් ජංගම ප්‍රචාරක රථමකින්ද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ආකාරය දැකගත හැකි වුණා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 1,36,97,019 දෙනෙකුට ආසාදනීය වී තිබෙනවා. සුවය ලබ ඇති රෝගීන් සංඛ්‍යාව 81,55,766ක්. වෛරසය ආසාදනීය හේතුවෙන් මරණ 586,888ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
ब्रसील जनाधिपति जैर बोलसनारो यलित्वरा कोविड 19 पीसीआर परीक्षणेट भाजने वी एति बव विदेश माध्य वार्ता करनवा एहिदी ओहु नवतवराक वायरसेट गुदुरु वी एति बवई वार्ता वन्ने जनाधिपति वरया मलेरिया रोगेट लबा कंडा औषध कोविड 19 वायरसेट लबा कंडा बवद विदेश वार्ता पेनवा देनवा ये दिनेदी पमनाक ब्रसीले 1261 दिनकु वायरसे हेतुवेन जीवितक्षयट पत्व तिबेनवा දෙවනුව වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24ක කාලය තුළ මරණ 962ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී පමණක් ඇමරිකාවේ ආසාදිතයන් 70914ක් වාර්තා වුණා. ඉන්දියාවෙන් දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ගෙවී ගිය පැය 24 තුර වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනේදී ආසාදිතයන් 32498 දිනක වාර්තා වී තිබෙනවා. මරණ සංඛ්‍යාවද ඊයේ දිනේදී 606ක් ලෙසයි සටහන් වුණේ. කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග වාර්තාගත පසුබෑමකට ලක් වූ චීන ආර්ථිකයේ වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාර්තාගත පසුබෑමකට පසුව දෙවන කාර්තුවේදී චීනයේ ආර්ථික වර්ධන වේගය 3.2%කින් ඉහළ ගොස් ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂඥයින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ අගයක් පෙන්눔 කරන බවයි චීන විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මෙය තියුණු පහත වැටීමක් මෙන්ම ඉක්මන් ප්‍රකෘතිමත් තත්වයක් බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. බොලීවියාවේ අමාත්‍යවරුන් 7 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනීය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරේ නියෝජ්‍ය අමාත්‍යවරුන් 2 දිනකට සහ බොලීවියානු හමුදාපතිවරයාටද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවයි. බොලීවියාවේ ඊයේ දිනේදී පමණක් නව ආසාදිතයන් 1521 දිනක හඳුනාගෙන තිබෙනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පුද්ගලික අංශයේ සේවකීන්ට වැටුපෙන් අඩක් හෝ මාසකට රුපියල් 14,500ක් ලබා දීමට ඇති කරගත් එකඟතාව ලබන සැප්තැම්බර් මාසයේ දක්වා ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. පෞද්ගලික අංශයේ සේවකයන් කාම්පුතු වෘත්තීය සමිති අනාදිය සමග සාකච්ඡා කරලා ඉතිකරගත් එකඟතාවයක් තිබුණා. වැටුපෙන් 50% හෝ මාසකට රුපියල් 14,500ක් සේවකයන්ට ගෙවන්න. මෙය සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කරලා තියෙනවා. රක්ෂිතයක අතරමං වූ විශ්වවිද්‍යාල සිසුන් පිරිස සොයාගෙන තිබෙනවා. පුදුකුණිරිප්පු පොලිස් වසමේ මුත්‍යං කට්ටු රක්ෂිත ගවේෂණ චාරිකාවක් සඳහා ගිය යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් 9 දෙනෙකු ඊයේ අතරමංව සිටියා. ඔවුන් සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කෙරුණේ ඒ අනුවයි. ඔඩු සුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රදේශවාසීන් සමග එක්ව මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ 64 වන බලසේනා මූලස්ථානයේද සහය ඇතිවයි. සිසුන් පිරිස නිරුපද්‍රිතව මුදාගෙන අද උදෑසන ඔඩු සුඩාන් පොලිස් ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කළ බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය පවසන්නේ. මහමැතිවරණයට දින ලංවෙදී දේශපාලන වේදිකාවේ උණුසුම් කතාබහ වැඩි වෙමින් පවතිනවා. පක්ෂ විපක්ෂ මහජන නියෝජිතින් දැක් වූ අදහස් ඇතුළත් 20-20 ජනමතය දැන් තමුන්නාන්සලා කිසිම දවසක කුඩා තේවතු හිමියන් වෙන්නේ නැහැ. ඒව අපි කරන්නේ. තමුන්නාන්සලා කිසිම දවසක ඉදමක හිමිකාරත්වයක් ඔය කණ්ඩායමෙන් ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ දුරකතනෙන් සහ සමකියන බලවේගෙන් කියන එක මම තමුන්නාන්සලාට කියන්න කැමතියි. වතු ශේෂ්ත්‍රේ අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන මේ සෑම සියලු දෙනාටම එක පවුලකට මාසකට රුපියල් 20,000 බැගින් ලබා දෙන්නට අපි කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. හැම පක්ෂයක්ම 20,000ට විරුද්ධ වුණත් ප්‍රේමදාස පුතා 20,000 දෙලේක දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. සජිත් ප්‍රේමදාස මහත්මයා විහිළුමයි සපයන්නේ. රුපියල් 20,000ක් දෙන්න බෑ කියලා අද මේ සාමාන්‍ය පහේ පන්ති ඉන්න ළමයට උනත් තේරෙනවා මේ තියෙන ආර්ථික තත්ත්වය අනුව එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. 5,000 උනත් දුන්නේ ඉතාලම අසීරුවෙන්. නමුත් මේ ජනතාව ගැන අනුකම්පාවෙන් බලලා තියෙන සියලු ප්‍රශ්න කළමනාකරණය කරගෙන තමයි රුපියල් 5,000ක දීමනාවක් දුන්නේ. 65,000ක් දෙනවා කියලා තමයි මුලින් කිව්වේ. දැන් තමයි ඔය කවුද ඔය ගොන් කතාව කියන්නේ එපා කිව්වට පස්සේ 20,000ට අඩු කරගත්තේ. හැබැයි Taman දිනන්නේ නැති නිසා පරදින බව ඒකාන්තයෙන්ම දන්න නිසා ඕන කටට එන කතාවක් කියන්න පුළුවන් කිසිම වගකීමක් නැතුව. මේ රටේ තිබුණු ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරිය මහලුකු අමාත්‍යංශයක් එතුමාට තිබුණා. ඒ ආණ්ඩු කරපු පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස. එතකොට ඉතින් ওই දැන් කියන දේවල් කරන්න තිබ්බනේ. දැන් රුපියල් 5,000 දෙනකොට කී කියනවා නේද? කුචුචු ගාලා අපි ඉන්න 20,000ක් දෙනවායි කියලා. අඩු ගානේ 2017 ලොකු ගම් වතුරක් ආවා. ඒ කාලේ වන්දි දෙන්න තිබ්බනේ ලොකුවට. එහෙම දුන්නේ නෑනේ. දැන් ආණ්ඩු බලේ නැති වෙලා කී කියනවා අපි ඉන්න මේක දෙන්නම් අරක දෙන්නම්. ඒ කාලේ මොකද කරේ නෑ.
समस्त දේශපාලකයෝ ගැන ඔබට තියෙන්නේ විවේචනය. ඒ නිසා තමයි ඔබ කියන්නේ හැමදාම 225ම ගංගොතුරෙන් යටවෙලා 225ටම බෝම්බ ගහපන් 225ටම කොරෝනා කියලා. මේ මැතිවරණේ අපි වෙද්ද වගේ සුළුවෙන් තකන්න බෑ. මුදලට විකිරෙන්නේ නැති, බලයට කෑදර නැති, වරප්‍රසාද වලට යට වෙන්නේ නැති මිනිස්සු ටික පාර්ලිමේන්තුවට යවීමේ අවශ්‍යතාවය අභියෝග ඔබ හමුවේ තියෙනවා. ඔබ මගෙන් අහයි දලුවත් මහත්තයා කොහොමද අපි කාලා බලන්නේ? ඔබට බොහොම සරලයි. මේ අපේක්ෂකයෝ පෞද්ගලික කාලේ මොනවද කරේ? මහා බැංකු බැඳුම් කර වංචාව සිද්ධ වෙනකොට මේගොල්ලෝ කොහෙද හිටියේ? අපේ රටේ යුද රණවිරුවන් රිමාන්ඩ් කරද්දී මේගොල්ලෝ කොහෙද හිටියේ? අවුරුදු 26ක් තමන්ගේ යකඩ සාප්පුවේ දාගෙන හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් එක්සත් ජාතික පාක්ෂිකයෝ ටික නිදහස් වුණානේ. ප්‍රභාකරන් පුතුමාතලන්වල මිනිස්සු ප්‍රාණ අපේට ගත්තා වගේ තමයි එක්සත් ජාතික පාක්ෂියේ මන්ත්‍රීයා ටික අරගෙන හිටියේ. අද ඒගොල්ලන් අපි නිදහස් කරගෙන තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාද විනය ක්‍රියාමාර්ග ගන්න ඔය ලියුම් අරවා මේවලයි කියලා කට්ටිය මතක තියාගන්න මේ රටේ ජනතාව ගතේ තමයි පරමාධිපත්‍යය තියෙන්නේ ජනතාව අගෝස්තු 5 තීරණය කරන එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විනය ක්‍රියාමාර්ග ගන්න අවුරුදු 26ක් විපක්ෂ තියාගෙන හිටියා මේ අපේ මහ ගෙදරෙන් ඇයත් වෙලා මේ කුලි ගෙදරවල වලට ගිහිලා තියෙන කට්ටිය වගේ කර යන්න පුළුවන් මොකද ඒගොල්ලන්ට එකම පැවැත්ම තමයි වෛරක්කාර දේශපාලන ගැනීම එක්සත් ජාතික පක්ෂ අනිත් අය අභියෝගයක් කරන නිසා තමයි හැමදේම අපට අභියෝග කරන්න අපි තියෙන බලයක් ගැනීමේ ප්‍රශ්න අනිත් අය තියෙන ගේට්ටු වශයෙන් රිංගල දේවස්ථාන වලට එන එක ඒකයි තියෙන වෙනස අලියට මේ දවස්වල කොරෝනා වලට වඩා භයානක වෛරස් එකක් හැදිලා තියෙනවා ඒක අපි සනීප කරලා දෙන්නම් තමුන් ආසලට සමගි ජන බලවේගෙන් ආණ්ඩුවක් හදන ගමන් වෛරස් එකක් තනීම කරලා දීමේ වකිම අපි බාර ගන්න. ඒක බය වෙන්න එපා. දැන් බඩේ අමාරුවක් ඇතිච්ච වෙලාවට අපි කොච්චර ආස වුණත් අපිට දුන් තෙල් බත් කන්න පුළුවන්ද? බෑ. බුරියානි කන්න පුළුවන්ද? බෑ. මොකද්ද අපි බඩේ අමාරුවක් ඇතිච්ච වෙලාවට කන්නේ? රෝස් පාන් කෑල්ලක් කට සම්බෝලයක් එක්ක. තැඹුම් හොද්ද කියලා තමුන් ආසල කියන බිල අපි ෂේප්. මේ ඡන්දදිත් මෙන්න මේක තමුන් ආසල හිතන්න තැඹුම් හොද්ද කියලා. එහෙම නැත්නම් තමුන් ආසල මේ ඡන්දදි මේක හිතන්න අර රෝස් පාන් කෑල්ලක් වගේ. දෙන්න ආසයි අලියට. දෙන්න විදියක් නෑ වෛරස් එකක් හදාගෙන ඉන්න. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකයෝ දෙන්න දෙපැත්තෙන් ඇවිල්ලා බලයක් ඉල්ලන ඒගොල්ලන්ට ආණ්ඩුව දෙන්න අගමැතිකම දෙන්න රට හදන්නම් කියලා. ඒතර ඒගොල්ලෝ අලුතෙන් බලයක් ඉල්ලන දෙයක් නැහැනේ. එයාට ජනවරමක් දුන්න ජනතාව විශ්වාස කළා. ඒ නායක මොකද කරේ? නායකයෝ ඒ ජනතාවගේ ජනවරමට පස්ස හැරෙව්වා. අවුරුදු හතරමාරක් කිසි තේරුමක් නැතුව නාස්ති කළා. කිසි දෙයක් කරේ නැහැ. මොකද කරේ? ජනාධිපති අගමැති රණ්ඩු කර කර මුළු කාලෙම නාස්ති කළා. දැන් තමුන්නාසලා දැන් අවුස්සු පහ ඡන්ද දෙන්න යන ලෑස්තිද පස්සේ ඉඳ උදේම යනවනේ ඒක මූඩ කතා කියනවා එක එක්කෙනා මේ ඡන්ද කල් දාන්න හරි හිමේ මීට වඩා ලෝකේ බරපතල විදියට කොරෝනා වසංගතයේ තියෙන රටවල් වල ඡන්ද තිබ්බා අපිට පාර්ලිමේන්තු යන්න ඕනේ නිසා නෙවෙයි මට පාර්ලිමේන්තුවේ කිසිව ආසාවක් නැහැ මං අවුරුදු 20ක් පාර්ලිමේන්තු හිටියා අවුරුදු 5කට ආසන්නව ජනාධිපතිකමේ හිටියා කවුරු කොහොම කිව්වත් මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක් ඇති වෙලා අයවැයක් සම්මත කරගන්න බැරුව මේ රට බරපතල විනාශයකට යනවා මේ මැතිවරණයේ තියලා අලුත් පාර්ලිමේන්තුව රැස් කළා අයවැයක් සම්මත කරගන්න බැරි වුණොත් ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා සුබ දවසක්